අපිට පෙප්සිකා ක්‍රමය ඇතරම පාවිච්චි කරන්න පුළුවන්. එකක් තම අපිට පොළොව මට්ටමේ ඉඳලා අඩියක විතර උඩේනම් හරස්සතු ඇවිල්ලා නැති, ඒ කියන්නේ දිගටම මෙහෙම වර්ධනය වෙච්ච පැලයකට, හැම නැත්තම් උඩ හරියෙන් හරස්සතු ඇවිල්ලා තිබුණත් අපිට ඒ පැල දෙකම මේ ක්‍රමේ භාවිතා කරලා සකස් කිරීමේ හැකියාවක් තියෙනවා. අපිට මෙතනදී අපි පළවෙනි පියවර විදිහට දල්ලගාවි නම් අඩියක් යනකම් කොළ ඉතිරි කළා. එතනින් පල්ලෙහාට තියෙන සියලුම කොළ ටික අපි ඉස්සලාම ඉවත් කරගන්න ඕනේ. මෙතනදී හරසත්තක් ඇවිල්ලා තිබුණොත් එතනට පහලින් හරසත්තක් ආපු නැති එකක තමයි අපි දල්ලගාවි නම් අඩියක් යනකම් කොළ ටික ඉතිරි කරගන්නේ. ඊට පස්සේ කොළ ටික අපි අයින් කරගන්නවා. ඊට පස්සේ අපි දෙවෙනි පියවර විදිහට අපි මේක පොළොව වටේට, ඒ කියන්නේ පැලේ පාමුලේ ඉඳන් අඟල් 6ක් 9ක් අතර පොළොව වටේට පොඩි ඇලියක් වගේ, කියන්නේ අඟල් 2ක විතර ගැඹුරට මේ පොඩි ඇලියක් සකස් කරගන්නවා. සකස් කරගෙන ඉවර වෙලා අපි ඊට පස්සේ කරන්නේ පරිස්සමට අපේ වැල ආධාරක ශාකයෙන් ගලවලා ඉවත් කරගන්න ඕනේ. ඉවත් කරගත්ත වැල අපිට අපි අර කොලායින් කරපු මේ ප්‍රදේශයේ තියෙන ඒ ප්‍රදේශය අපි සකස් කරගත්ත ඇලිය දිගේ හිමීට තියාගෙන යන්න ඕනේ. එතකොට අපිට එහෙම තියාගෙන ගිහිල්ලා මේක රඳව ගන්න අපිට කූඤ්ඤ කීපයක් සකස්, කියන්නේ කූඤ්ඤ වලින් මේක රඳව ගන්න පුළුවන්. ඊට පස්සේ අපි කොළ, يعني අපේ ඉතිරි කරපු කොළ තැනට ආවට පස්සේ අපි ඒක අපේ ආධාරක ශාකයට තියලා හිමීට මේකේ තියෙන මුල් ඉන්නට හේතු වෙන විදිහට තියලා ගැට ගැසි ගැනීමක් කරන්න ඕනේ. ඊට පස්සේ අපි අර පොළවට තියපු වැල් කෑල්ල කොම්පෝස්ට් පොහොර භාවිතා කරලා හොඳට වහන්න ඕනේ. ඊට පස්සේ අපි එතන ඉඳන් අඟල් 6ක් ඈතින් වසුණක් යෙදීම කරනවා. ඒ වගේම තමයි අපි මේ ක්‍රමයට දැන් සකස් කරගත්තට පස්සේ අපි හිතමු අරගෙන අපි අතු ආපු, කියන්නේ එක හරසත්තක්වත් නැති වෙලක් නම් අපි අනිවාර්යයෙන්ම මේක වැඩේ ඉවර වෙලා මේකේ අගදල්ල කඩන්න ඕනේ. පෙප්සිකා ක්‍රමයට සකස් කරගත්ත වැලක, කියන්නේ වැලක වැලට තියෙන වාසිය තමයි අපිට මේතෙන්දී හොඳ මූල පද්ධතියක් හැදෙනවා. අපි මොකද පොළොවට අපි යට කරපු වැල් කෑලේ සෑම ගැටයකින්ම පොළොවත් එක්ක සම්බන්ධ වෙලා හොඳ මූල පද්ධතියක් හැදෙනවා. ඒ වගේම හොඳ, කියන්නේ රිකිලි යම්කිසි ප්‍රමාණයකුත් අපිට මේකෙන් උඩට ගන්න පුළුවන්. ඒතර අපිට හොඳ කැනොපි එකක් තියෙන ගහක් හදා ගන්න පුළුවන්. ඒ වගේම තමයි මේක තියෙන සුවිශේෂී ලක්ෂණය. අපි මේක කරන්නම හේතුව තමයි අපිට වැලේ වැදගත්මත්, එහෙම නැත්නම් අපිට කරල් දෙන අත්වන හරස්සතු හදා ගැනීම තමයි අපි මේකේ ප්‍රධානම අරමුණ. ඒ ක්‍රමයේදී අපිට පොළොව මට්ටමේ ඉඳලා හරසතු ලබා ගැනීමේ හැකියාවක් තියෙනවා. එතකොට අපිට පුළුවන් අර මුදුන් ටිකිලි පැලයක් වගේ හොඳ බැරල් හැඩයට වැල උඩට යනකම්ම හොඳට හරසතු තියෙන පැලයක් හදාගන්න. මේක කරන්න ඕනේ අනිවාර්යයෙන්ම වැස්ස තියෙන කාලේ, ඒක ගැන සැලකිලිමත් වෙන්න. ඒ වගේම තමයි අපිට මේ වැලක් නඩත්තු කරගන්න අපි සාමාන්‍ය හිටපු වැලකට වඩා මේ විශේෂයෙන් සැලකිලිමත් විය යුතු කරුණු කාරණා කීපයක් තියෙනවා. එකක් තමයි අපි දැන් මුල සුට්ටක් ඈත් කරානේ. එතකොට අපි ඊට පස්සේ මොන හරි අපේ ක්‍රියාකාරකමක් කරද්දී උදුළු ගාද්දි වගේ ඒ මුලට හානියක් නොවන විදිහට කරන්න සැලකිලිමත් වෙන්න ඕනේ. ඒ වගේම තමයි අපි පොහොර දානකොට අනිවාර්යෙන් සාමාන්‍ය වැලේ පාමුලින් දඟල් 6ක් ඈතින් තමයි අපි පොහොර දාන්නේ. එතකොට අපි ඒ අර ඈත් කරපු වැල ඒ මුලේ ඉඳලා තමයි අඟල් 6 ගන්න. ඒ වගේම තමයි වසුණක් දාද්දී උනත් අපි ඒකට හොඳට ආලෝකය වැටෙන ඉඩ තියලා තමයි අපි වසුණක් උනත් දාන්න ඕනේ. ඒ වගේම තමයි මේකේ එන රිකිලි අපිට පුළුවන් කීපයක් උඩට තියලා ගැට ගහන්න අනිවාර්යෙන්ම. يعني වැල් 3 4ක් උඩට ගත්තට පස්සේ ඉතනින් එහාට එන ඒවා පාවැල් සහ සිහල් අයින් කරන්න ඕනේ. ඒ වගේම තමයි අපි උඩට තියලා ගැට ගහගත්ත අංකුර කීපයක් උඩට වර්ධනය වෙන්න දීලා ඒකෙත් අග දැල්ලා අයින් කරලා මේ ක්‍රමයටම හොඳට හරස්සතු බෙදෙන්න හදා ගන්න ඕනේ.